DP Education Cricket Tech අපි අද ඔයගලන්ට කතා කරන්න යන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරුවන්ට අවශ්‍ය මූලික සිද්ධාන්ත කිහිපයක්. ඒ අතරින් පිට හැසිරීම වගේම ෆෝවර්ඩ් ඩිෆෙන්ස් එකක් ගන්න විදිය, ඩ්‍රයිව් එකක් ගන්න විදිය, ඕන් ඩ්‍රයිව් එකක් ගන්න විදිය, කට් ෂොට් එකක් ගන්න විදිය අපි අද ඔයගලන්ට කියලා දෙන්නම්. ඇයි අපේ බැට් ට්‍රිප් එක මෙච්චර වැදගත් වෙන්නේ? අපි ක්‍රිකට් ක්‍රීඩාවේ සෑහෙන ගොඩක් ෂොට්ස් තියෙනවා. අපි කිව්වොත් පවර් ඩ්‍රයිව්, ඩ්‍රයිව්, ෆෝවර්ඩ් ඩිෆෙන්ස්, කට් ෂොට්, පුල් ෂොට්. ඒ වගේම අපි මුලින් ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගන්නකොට අහලා නැති ෂොට්ස් උත් දැන් ඇවිල්ලා තියෙනවා. දිල් ස්කූප්, ඒ වගේම රිවර්ස් ස්වීප් වගේ ෂොට්ස්. මේ හැම ෂොට් එකක්ම ගහන්න පුළුවන් ලේසිම ක්‍රමයකට තමයි හරි බැට් ට්‍රිප් එකක් තියෙන එක. ඒකයි අපිට තාක්ෂණානුකූල බැට් ට්‍රිප් එකක් අවශ්‍ය වෙන්නේ. අපි බලමු නිවරද ආකාරයට බැට් එක අල්ලන්නේ කොහොමද කියලා. අපි බැලුවොත් මේ පිත්ත හරියට බැලන්ස් වෙන්න මේ මැද ලොකු ධාරයක් තියෙනවා. ඒ ධාරයට තමයි අපේ සාමාන්‍යයෙන් ටොප් හෑන්ඩ් එක නෙවෙයි බොටම් හෑන්ඩ් එක යූස් වෙන්නේ. බොටම් හෑන්ඩ් එක කියන්නේ අපේ යට අත. මේ යට අතේ අපි දන්නවා අපේ මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල අතර මෙතන තියෙනවා V එක ෂේප් එකක්. ඉතින් ඒ ෂේප් එක හැම වෙලේම බැට් එකේ මේ මැද ධාරය ළඟට තිබිය යුතුයි. ඒ වගේම තමයි අපේ උඩ අත බැට් එකත් යට අතත් උඩ අතත් අතර පොඩි හිඩසක් සමග හොඳින් ග්‍රහණය වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අපිට මේ බැට් ග්‍රිප් එක හරිද කියලා බලන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ මෙතන V shape එක වගේම මෙන්න මේ අත් දෙක මැද්දෙත් පොඩි V හැඩයේ shape එකක් තිබිය යුතුයි. ඒ වගේම තමයි මේ shape එක ඉතාමත් වැදගත්. මොකද අපි දන්නවා අපි බැට් එක අල්ලගෙන අපි සාමාන්‍යයෙන් බැට් එක චලනය වෙන්නේ ඉස්සරහට සහ පස්සට. මෙන්න මේ ආකාරයට ඉස්සරහට සහ පස්සට. ඉතින් මේ බැට් ග්‍රිප් එකෙන් අපිට ලේසියෙන් පිත්ත චලනය කරන්නට හැකි. ඒ වගේම තමයි අපිට පුළුවන් මේ බැට් ග්‍රිප් එක හරිද කියලා බලන්න. ගොඩාක් වෙලාවට සාමාන්‍යයෙන් අපිට කුඩා දරුවෙකුට එහෙම නැත්නම් ක්‍රිකට් ඉගෙන ගන්න ක්‍රීඩකයෙකුට තමන්ගේ බැට් ග්‍රිප් එක ගැන මොකක් හරි සැකයක් තියෙනවා නම් එහෙම නැත්නම් මගේ බැට් ග්‍රිප් එක හරිද කියලා හිතෙනවා නම් ඔයගොල්ලෝ කරන්න පුළුවන් බැට් එක බිමට දාලා යටි අතින් ඉස්සලා ගන්න බැට් එක. අරගෙන උඩින් අතර අරන් බලන්න කෙලින් අතර තියලා මේ බැට් එකේ මිට තමන්ගේ මේ ෆෝරාම් එකේ මැද මෙහෙම කෙලින් අතර ගාවන්න පුළුවන්ද කියලා. එහෙම ගාවපුවාම ගොඩක් වෙලාවට බැට් එක සහ බැට් එකේ මුහුණත සහ අත එක රේඛාවක තිබිය යුතුයි. එහෙම තමයි සාමාන්‍යයෙන් තමන්ගේ බැට් ට්‍රිප් එක චෙක් කරගන්නේ. අපි ගොඩක් වෙලාවට පිතිකරුවෝ දැකලා තියෙනවා පිතිකරණේ නියැලෙන වෙලාවකට සමහර වෙලාවට සැකයක් තියෙනවනම් බැට් එක අතරරම් මෙහෙම තියලා බලන. ඒ බලන්නේ තමන්ගේ බැට් ග්‍රිප් එකේ යටි අත හොඳට තියනවාද කියලා. ඒ වගේම තමයි උඩ අතත් ඉතාමත් වැදගත්. මොකද උඩ අතින් තමයි සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ. මොකද ඉදිරිපාදයේ ක්‍රීඩා කරන ගොඩාක් පහරවල් අපි එල්ල කරන්නේ උඩ අත. ඉතින් ගොඩක් වෙලාවට මේ බැට් ග්‍රිප් එකේදී උඩ අත ටිකක් ශක්තිමත් විය යුතුයි. යට අත සපෝට් එකක් තමයි ගොඩක් වෙලාවට බැට් ග්‍රිප් එකේ දෙන්නේ. බැට් ග්‍රිප් එකේ අපි කතා කරපු විශේෂ අර V අක්ෂරය කොහොමද බැට් ග්‍රිප් එකේ ඉන්නේ කියලා අපිට බැට් පිටිකරුවා ස්ටාන්ස් එකේ ඉන්නකොට හොඳින් බලා ගන්න පුළුවන්. අපිට මේ V අක්ෂරය බැට් එකේ බැලන්ස් වෙන මැද ධාරයත් එක්ක ළඟින්ම පිහිරලා තියෙනවා. ඒ වගේම තමයි මේ බොටම් එකයි ටොප් හෑන්ඩ් එකයි අතර තියෙන V අක්ෂරය මේ පැත්තෙන් අපිට පේන්න තියෙනවා. ඉතින් මේක තමයි හරි බැට් ග්‍රිප් එක. ආක්ෂානුකූල බැට් ට්‍රිප් එකේ වැදගත්කම අපිට පිටිකරණේ නියැලෙනකොට ඩ්‍රයිව් පහරවල්, ඕන් ඩ්‍රයිව් පහරවල්, ස්වීප් පහරවල්, ඒ වගේම කට් පහරවල් වගේ සෑහෙන පහරවල් තියෙනවා. ඉතින් මේ හැම පහරකටම බැට් ග්‍රිප් එක මාරු කරන්න විදිහක් නැහැ. හොඳ බැට් ග්‍රිප් එකක් තිබොත් මේ එකම බැට් ග්‍රිප් එකෙන් ක්‍රීඩා කරන්න පුළුවන්. ක්‍රිකට් අභිමානය යළිත් ලෝකයේ අංක එකට ඔසවා තැබීම සඳහා පාසල් මට්ටමේ ක්‍රිකට් නගා සිටුවීමේ අරමුණින් ප්‍රවීණයන්ගේ අත්දැකීම් යොදාගෙන පාසල් ක්‍රීඩකයන්ට නිවැරදි තාක්ෂණික දැනුම ලබා දෙමින් ක්‍රීඩාවෙන් ලොවක් දිනන අනාගත දරුවන් නිර්මාණය කිරීම වෙනුවෙන්
ධම්මික සහ ප්‍රසිලා පෙරේරා පදනම විසින් පිරිනමන DP Education Cricket.